ඒකට මම ලෑස්තිල හිටිය ඔය ප්‍රශ්නේ මගෙන් අහයි කියලා ඔබ නාගානන්ද ඇවිල්ලා ඔහුගේ මේ පොත පොඩ බලන්න මම දන්නේ ඔබට පේනවද කියලා මේ පොත මේක ඇවිල්ලා නාගානන්ද මේකල සස්ටේන් පර්සෙකියුෂන් ඔෆ වෙටරන් ෆ්‍රෝඩ් ඉන්වෙස්ටිගේටර් corruption in the customs and the loss of revenue in billions remedial measures to check the decline මේක කියලා තියෙනවා මෙන්න මේ දේ මේ පොතේ මේක නාගානන්ද ප්‍රකාශයට පත් කරන්නේ ඔහුගේ 78 ඉඳලා 2000 ක දක්වා රාජ්‍ය සේවයේ ඔහු මුණ දුන් ඔහුගේම අත්දැකීම් This is my own authentic account supported by first hand evidence vividly illustrating the fate of committed law enforcement officers in the government revenue agencies the officers who make every endeavor to protect the government revenue without sacrificing their integrity even in the face of direct interference by unpatriotic and corrupt politico admin business caucus of sri lanka මේ document එක මේ පොතේ ප්‍රමාණය බලන්න මේකේ තියෙන නාගාලන්දගේ ජීවිත කතාව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සම්පූර්ණයෙන්ම මේ පොතේ තියෙනවා ඔබට පේනවා ඇති මේ බලන්න ඔහුගේ ඒ කරපු කටයුතු වලදී පුවත්පත් වාර්තා ගොඩාක් මේ පොතේ ඇතුල් වෙනවා ඔහුගේ මේ බලන්න මේ ඉන්න රනිල් වික්‍රමසිංහ ඒකට අග්‍රාමාත්‍යවරයා එවකට කරපු බරපතල වංචාවක් සම්බන්ධව ඒ වගේම මේකේ ඔබට බලන්න පුළුවන් ඔය කියන මේ බලන්න මේක මේ බලන්න මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න මේකේ තියෙනවා මේක කලාපයේ පත් කරන වරායේ කොඩිතුවක්කු කප්පන්දුම් විසිකේස් පහක් විස්කි කේස් පහක් සාමයට මුවාවි උතුරට කවුද මේ නාගානන්ද ප්‍රභාකරනෝ මේ දාලා තියෙන්නේ හරි ඊළඟ මේ බලන්න රේගු පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු නිලධාරියාගේ ගෙදර මේත් මේ මේ පොතේ ඇතුළත් වෙන දේවල් ඊළඟට මෙන්න මේ පිට තමයි යෝ කියන දේ ඔය මේ පොතේ මේ පිට මග ලැජ්ජයි මේ ජනතා විරුද්ධ පෙරමුණට නාගානන්දගෙන් ගැළවීමක් නැති නිසා මේ පොතේ මේ පිට අරගෙන ඔහුගේම පොතේ මේ පිට අරගෙන දැන් ඔහුට මඩ ගහන්න ජේබීපී එක කටයුතු කළා ඇත්ත වශයෙන් දේශපාලන පක්ෂයක් හැටියට ඒ තරමට බංකොලොත් තත්ත්වයට පත්වීම ගැන කනගාටු වෙනවා මේ පොතේ ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔබට කියන්න ඕන මොනවද රේගුවේ එවකට සිටි අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔය කියපු ගැන ඔබට මම යම් දෙයක් දැනුවත් කරන්න ඕනේ ඔහු කියනවා ඔය සිද්ධිය සම්බන්ධයෙන් මෙන්න මේ පිට මේකට අදාළ පුවත්පත් වාර්තා තමයි මම ඔබට පෙන්වන්නේ අර අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ඒ කියන අපේ චෝදනාවේ පත්තර හතරක වැටිච්ච ටික තමයි මේ පිටේ තියෙන්නේ එක පත්තරයක නෙමෙයි ඒ මේ පොතේ කොටස මේකේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා on 27th of November 1992 after a long drawn trial මේ පැරග්‍රාෆ් එක මේ නාගානන්ද කියන්නේ පොතේ I was exonerated from the framed up bribery charge මේ කියනවා ඊළඟ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා according to the court proceedings it was proved that The very senior police officer was treated as an untrustworthy witness and it was obvious that Mr. Koduthuwakku has been charged on a complaint made by Mr. Mamu and the case had been framed up one. Mr. S.P. Disanayake, then the Director General of Customs, Mr. P. Veerasekara and the ex-DGC and myself gave evidence in the court at the trial of this case. Having had the opportunity, මේක හොඳට අහගන්න. Having had the opportunity of going through the entire court proceedings, I was convinced beyond any reasonable doubt that the said bribery charge was a framed up one on a false complaint. This view was shared by both Mr. H.V. Disanayake and Mr. Veerasekara. In conclusion, I would like to state that I am convinced මේ කවුද කියන්නේ ඩිරෙක්ටර් ජෙනරල් කස්සම් in conclusion I would like to state that I was convinced that Mr. Koduthuwakku was a victim of mechanisms from untoward elements especially leading smugglers who considered him to be a threat to their illegal activities 6 years period under interdiction from 1986 to 1982 on the framed up charge apparently with the connivance of the police officers is a clear testimony to this fact
මේකයි තියෙන්නේ ඔබට. දැන් ඔබේ ඔයගෙන ආපු චෝදනාවට ඔය කියන පත්‍රවල කෑල්ලක් අරගෙන හැමතැන යන එකටම ඒක හොඳයි ඇත්තටම. එතකොට ඔබට මේ මේ තියෙන රළු අර මැණික් ගල පොළවෙන් ගත්තම ඒක කපලා පොලිෂ් කරලා නැහැනේ. දැන් මේගොල්ලෝ මේ කරන්නේ කට්ටෑන් පොලිෂ් කරන එක. එතකොට මමත් ඒකට උදව් කරනවා මෙන්න කියලා අවශ්‍ය කරන දේවල් ටික දෙනවා. මහත්මයා හරි මේකත් පාවිච්චි කරන්න කියලා. ඔයක දේශපාලන ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙන ඕන දෙයක් වෙච්චා කියන දෙයක්. ඒකට එහෙම කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල් කවුද SMJ සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කරන මේ වාර්තාවක ඔහු කියනවා මේ අල්ලස් නඩුව සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් කටයුතු මේ කරුණු දක්වනවා. ඒක මම ඔබට කියන්නේ මේක අර නාගානන්ද ටෙරහිව කියන්න කිසිම දෙයක් නැතුව මේ අහක යන නිදොස් කොට නිදහස් කරවුවාට පස්සේ ඒ ගැන ප්‍රශ්නයක් අහන්න බෑ කාටවත්. යම් කෙනෙකුට චෝදනාවක් අනිත් එක මේ නඩුවට මම කිව්වා මේ නඩුව මේ නාගානන්ද විසින්ම මෙහෙවලා නැතුව නාගානන්දට චෝදනා පත්‍රයක් දුන්නම් පස්සේ ආයේ කොහෙද සිංගප්පූරුවේ හොස්පිටල් එකට ගිහිල්ලා හැංගිලා හිටම් මේ ගෙනල්ලා හැංගිලා හිටම් මේ ලියුම් දෙනව නෙමෙයි. මට අසනීපයි කියලා හැංගුණේ නැහැ නාගානන්ද. නාගානන්ද ඍජුවම තමන්ගේ චෝදනා පත්‍රයට මුහුණ දුන්නා. ඔහු කෙලින්ම චෝදනා පත්‍රය ඉද කළා තමන්ගේ නිර්දෝෂීභාවය ඉදිරිපත් කළ හිටම් ඔහු නිදොස් කළා. ඇත්තටම නාගානන්ද අර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගෙනාපු වෙලාවේ මේ සම්බන්ධයෙන් මේ අල්ලස් නඩුව සම්බන්ධයෙන් එවල හිටපු අග්‍රංශකාරවරයාට නාගානන්ද කරුණු ඉදිරිපත් කළා. ප්‍රියසාද දෙප්ට මම ඔහුගෙන් ඇහුවා ඔය අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් ඒ නඩුවේ රජයේ නීතිඥයා තමයි ප්‍රියසාද දෙප්. මම ඔහුට කිව්වා එදා ඔය පර්මනන්ට් හයිකෝට් අඩ්බා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගේන අවස්ථාවේදී නාගානන්ද ඔහුගෙන් ඇහුවා ඔබට මතක ඇති 86 මෙහෙම අල්ලස් චෝදනාව ගෙනල්ලා නාගානන්ද අවුරුදු 7ක් ඒකට දුක් වෙනදා කිසිම හේතුවක් නැතුව මේ වගේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් තිබුණා දිනපතා නඩු වහලා විභාගයේ තීන්දුව දෙන්න එහෙනම් නාගානන්ද මාසයක් ඇඳිසල නැමතේ ඔහු නිදොස් කොට නිදහස් වෙනවා. එහෙනම් යම් තැනතේ කට්ටි පනිනවා නම් නඩුවට ඉදිරිපත් වෙන්නේ නැතුව මං ආසනීපයි මං සිංගප්පූරුවේ කියලා කඩදාසි ගේනවා නම් දෙපාරක් හිතන්න. එහෙම කෙනෙකුයි නාගානන්දයි අතර වෙනස දකින්න. මම මේ පුද්ගලින්ගේ නම් කියන්නේ නැහැ. ඔබ දන්නවා මේ කාටද මේ කියන්නේ කියලා.